ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. වතුකරේ ජනතාවට නායකත්වය දුන් අරුමුගම් තොණ්ඩමන් අභාප්‍රාප්ත වේ. හිටපු ආරක්ෂක ලේකම්ට මුදල් ලබා දුන්නා කියා දිවුරුමක් දුන්නොත් සියලු නඩුවලින් නිදහස් කරනවා කියා දිල්රුක්ෂි කිව්වා. සේනාධිපතිගෙන් දරුණු ප්‍රකාශයක්. කටුනායකින් රටට විත් 88ක් අදහමු වෙද්දී කොරෝනා රෝගීන් ගණන 1278ක් වේ. රාත්‍රී 10:00 සිට හෙට අලුයම 4 තෙක්ම රටටම ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය නැති වෙලාවේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න ජනතාවට ඉල්ලීමක්. දේශීය ප්‍රවෘත්ති අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාව ප්‍රාප්ත වුණා. අද පස්වරුවේ හදිසිය රෝගාතුර වූ මේ මහතා තලංගම කොස්සත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර අභාව ප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මිය යන විට තොණ්ඩමන් මහතා 56 වන වියෙහි පසු වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයාද වූ තොණ්ඩමන් මහතා ප්‍රවීණ දේශපාලඥයෙකු වූ අභාව ප්‍රාප්ත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුබුරයි. 1964 වසරේ මේ මස 29 වෙනිදා උපත ලැබූ ආරුමුගම් තොණ්ඩමන් මහතා අමාත්‍ය ධූර ගණනාවක්ම හෙබ වූවා. 1994 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා මිය යන තෙක්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රට පුරා ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගර වෙත ඇදී එන ආකාරය දැකගත හැකි වුණා. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරුණේ දින 66කට පසුවයි. අන්තර් පළාත් ප්‍රවාහන සේවාද අද ආරම්භ වුණා. සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් සහ අවන්හල්ද අද සිට විවෘතයි. මේ පිළිබඳව සොයා බැලීමට නජිත් මාතරගේ ප්‍රමුඛ අප නිෂ්පාදක කණ්ඩායමක් පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අද උදෑසන කාලයේ අපි ඔබට වාර්තා කළා වගේම අලුයම පහට ඇඳිරි නීතිය ඉවත් කෙරුණා. ඉන් අනතුරුව සමස්ත දිවයිනම ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාල සීමාවක තමයි අපි මේ මොහොතේත් ගත කරන්න. හැබැයි අද රාත්‍රී 10 පටන් හෙට අලුයම 4 දක්වා ඇඳිරි නීති කාල සීමාව බල පැවැත්වෙනවා. අපි ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. අපි උදෑසන වාර්තා කළා වගේම විශාල පිරිසක් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්න කොටුව දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. උදෑසන කාලයේදී බොහෝ පිරිසක් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්න මේ විදිහටව දැන් ඔවුන් ස්පලා ගමන් කිරීමට සූදානම් ඉන්නේ. හැබැයි එක දෙයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔබට මේ දකින්න දර්ශන වලින් පේනවා මේ සමාජ දුරස්ථ භාවය මීටරයක පරතරයේ තියනවාද කියලාත් වෙලාවකට අපිට ප්‍රශ්නයක් හිතෙනවා. ඒ කොහොම වුණත් මුඛාවරණ පැළඳීම හැකිනම් අත්ආවරණ පැළඳීම මේ සියලු දේවල් යහපත් සෞඛ්‍ය පුරුදු බව අපි නැවත නැවතත් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තාම COVID-19 වසනේ තරම් බරපතල විදිහට ව්‍යාප්ත වෙලා නැහැ. හැබැයි ලෝකේ අනිකුත් රටවල් එක්ක ගත්තාම විශේෂයෙන්ම අපි හොඳ තැනක හිටියත් COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩි. එනිසාම අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ අපි දන්නවා නිවසට යන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළා. නිවසට යන්න ඉන්න මොහොතක් දුම්රිය අදුදැසන කාලයේදී 29ක් ක්‍රියාත්මක වුණා. දැන් සවස් කාලයේදීත් ඒ දුම්රිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව තමයි කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපතිතුමන් අප සමගින් සඳහන් කළේ. ඒ කෙසේ වෙතත් ආරක්ෂාවට පළමු තැන දීලා කටයුතු කරන්න කියලා අපි ඔබෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රැකියා සඳහා ගමන් ගන්නා අය වෙනුවෙන් දුම්රිය සහ බස් රථ අද ක්‍රියාත්මක කෙරුණා. මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා දහවණය නොකර අතරමැදින් නතර කිරීමට කටයුතු කෙරුණේ කලින් සැලසුම් කළ පරිදි. ඒ අනුව නිට්ටඹුව, මිනුවන්කොඩ, පානදුර, අවිස්සාවෙල් යන ස්ථාන ගමනාන්ත වුණා. අනුරාධපුර සහ පුත්තලම කුලියාපිටිය සිට මීගම පාරෙන් කොළඹට එන බස් රථ මීගමුවෙන් අතර කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණි බස් රථවල ගමනාන්තය වුණේ කොට්ටාවයි. මෙම සියලු බස් රථ දහවණය පෙරවරු 4:30 සිට පස්වරු 6 දක්වා ක්‍රියාත්මක කෙරුණා. සෑම මගියෙකුම මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වූවද එසේ නොවන අවස්ථාවන්ද දැකගත හැකි වුණා.
අධිවේගී මාර්ගයේ ඇතුළු පිටපලාත්වල සිට පැමිණෙන බස් රථ සඳහා කොට්ටාව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේද අද සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාව මෙහෙයවීමටද කටයුතු යොදා තිබුණා. මේ අවස්ථාව ඉතාමත් වැදගත් සියලුම දෙනාට ආරක්ෂාකාරීව තම තමන්ගේ ප්‍රවාහන කටයුතු සලසා ගන්න. මේ නිසා යම් කිසි සීමා කිරීම් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව ඒ සීමා කිරීම් ඇතුලේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන්ට සහ අනිකුත් අවශ්‍යතා සඳහා පැමිණෙන මගීන්ට ඒ පහසුකම් සලසා දීලා තියෙනවා. ඔව් ඇත්තටම එහෙම දැන් රටේ පවතින ආරක්ෂක මේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන ඒ උපදෙස් පිළිපදිමින් ගමන් කරන්න ඕන කරන පහසුකම් දැනට සලසා දීලා තියෙනවා. සෑම කෙනෙක්ගේම උණ එතනින් චෙක් කළා ඇතුළට අරගෙන කොන්දොස්තර මාතුරු යදුරු මාතුරු මාස් දාලාද කියලා බලලා යවනවා. ඒ වගේම බස් ධාවනියත් වැඩි වෙලා තියෙන දෙන්න. මේ අතර සියලුම ළංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියවල ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොරෝනා වෛරසය හමුවේ පුද්ගල දුරස්ථභාවය තවදුරටත් පවත්වා ගැනීමේ අවස්ථාව අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පහසුකම් සහිත දුම්රිය නවයක් මෙවන විටත් ගෙන්වා තිබෙනවා. සුඛෝපභෝගී දුම්රිය දෙකක් ළඟදීම යොදවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අද දිනේදී මගින් 16282 දෙනෙකු දුම්රියෙන් කොළඹට පැමිණ ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. නියමිත වේලාවට පැය භාගයකට පෙර අදාළ දුම්රිය ස්ථානයට පැමිණ ලෙසයි ඔහු මගින්ගෙන් ඉල්ලා සිටින්නේ. මම දුම්රිය යදවා ඇත්තේ කාර්යාල සේවය සහ පෞද්ගලිකාංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණ අයවලුන් සඳහා පමණි. සාමාන්‍ය මගින් සඳහා දුම්රිය විවෘත කරනු මෙති අතර කොළඹලා ධාවනය වන සියලුම දුම්රියන් සඳහා රාජකාරීමේ අවශ්‍යතාවය සනාථ කිරීමෙන් පසුව එම දුම්රිය ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ. යම් කිසි අයෙකුට හදිසි අවශ්‍යතාවය සඳහා රාජකාරී කටයුතු වෙනුවෙන් පැමිණීම සඳහා තිබෙන පුරප්පාඩු ආසන ප්‍රමාණය පළමුව පැමිණෙන්නාට පළමුව සේවය කිරීමේ පදනම මත ලබා දීමට අදාළ දුම්රිය ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පෞද්ගලික බස් රථ දහවණය ලබන පළමුන්දා සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති බවයි. අපි බලාපොරොත්තු වෙනවා ජූනි 1 වෙනිදා සිට මේ බස් සේවාව සාමාන්‍ය පරිදි මේ රටට ලබා දෙන්න. කොළඹ සහ ගම්බන් පැහැර මුළු ලංකාවේම උතුරු නැගෙනහිරත් එක ප්‍රදේශවල දැනට 160ක වගේ බස් ප්‍රමාණයක් ධාවනය වෙනවා. ඒක හොඳටම ප්‍රමාණවත් අපේ යන මගින්ට. හදිසියේ කොවිඩ් වලින් යම් ආසාදිත තත්ත්වයකට පත් වුණොත් බස් රථයේ ගමන් කරලා එයාට අපි වන්දි මුදලා ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අද දිනේ අපි මේ සම්බන්ධයෙන් ප්‍රවණ අමාත්‍යාංශ ලේකම්තුමාට ලිඛිත දැනුම් දීමක් කරනවා. එතකොට යන මගින් අපි ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් යොදනවා. රට විවෘත කළද දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවෙනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1543 දෙනෙකු සහ වාහන 445ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සමස්ත ඇඳිරි නීති කාලය තුළ අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 65930ක් වාහන 18614ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ ගියා. ඒ අද තවත් රෝගීන් 96 දෙනෙකු හමුවීමත් සමගයි. අද දිනේ හමු වූ කොරෝනා ආසාදිතයන් 96 දෙනාගෙන් 88 දෙනෙකු කුවේට් සිට මෙරට වෙත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන් වනවා. ඔවුන් මෙන්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි නාවික හමුදා සාමාජිකයන්. ඒ අනුව රෝගීන් 556 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 76 දෙනෙකු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. අද දිනේදී තවත් කොරෝනා රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියේ. මෙරට සුව වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 712ක් දක්වා ඉහළ නැමුමින් ශ්‍රී ලාංකිකයන් වෙන රටවලින් ඉඳන් එන්නට බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව රටතුලට ගෙනීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඉතින් ඒක හරහා අපේ රටට නැවතත් අපි දකිනවා සමහර රටවල් වලින් එන කණ්ඩායම්වල ආසාදිතින් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්නවා. දැන්ට විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලින් කුවේට්, ඩුබායි හි රටවල් දෙකෙන් විශාල වශයෙන් මැත කාලේ අපට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. කොරෝනා කියන්නේ ගෝලීය වසංගත තත්ත්වයක්. ඉතින් ඒකින්ද මේක එක රටකට විතරක් බලපාන තත්ත්වයක් නෙමෙයි. මේ අනිත් රටවල් වල මේක මේ වෛරසය පැතිරෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ රටට අවදානම තියෙනවා. ඉතින් ඒතර හැමතිස්සෙම වෙන්න ඕනේ අපිට අවදානම බැහැර වෙලා නැහැ.
COVID-19 වෛරස මර්ධන කාර්යසාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීම අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රට විවෘත කිරීමත් සමග වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුළත් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා. ඒ අනුව මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සහ මාධ්‍ය මගින් කටයුතු කරන බවද අවධාරණය කෙරුණා. සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් සමාලෝචන කමිටු රැස්වීමට එක්ව සිටියා. සෑම අංශයකටම පිළිපැදිය යුතු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් වෙන්වෙන් වශයෙන් හදලා තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. නිසා ඔබට ඔබේ කාර්ය කරගෙන යාමේ කිසිම ගැටලුවක් නැහැ. පොලිසියෙන් ඇවිල්ලා එහෙම නැත්නම් PHI මහත්තයා ඇවිල්ලා කරදර කරයි කියන බය තබාගත යුතු නැහැ. හැබැයි ඔබ ඒ සෞඛ්‍යංශ කියන ආකාරයට ඔබ පවත්වාගෙන යා යුතුයි. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍යංශ, ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනා වෙහෙස මහන්සි වෙලා බොහොම කැපකිරීමක් කරලා තමයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට COVID-19 රෝගයෙන් පාලනයකට නතු කරගෙන තියෙන්නේ. අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා වගකිය යුතු පුරවැසියන් විදිහට මේ රට මේ තත්ත්වෙන් ආරක්ෂා කරගෙන අපේ රටේ ජයග්‍රහණය අපි ළඟා කරගනිමු කියලා. මේ අතර දසවන කොරෝනා මරණයද ඊයේ වාර්තා වූ අතර එසේ ජීවිතක්ෂයට පත් උනේ කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් එම කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලය පොදු ආදාහනාගාරයේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුවයි. මේ අතර මෙම කාන්තාවගේ අවසන් කටයුතු වලට සහභාගී වූ දස දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඔවුන් අනුමැතියකින් තොරව අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වී ඇති බවයි මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. කොරෝනා වෛරසයේ පාලනයට රජය විසින් ලබා දුන් සුබ සාධනීය මනා පිටුවහලක් වූ බවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ITN face to face විශේෂාංගයට එක්වමින් පැවසුවා. මේ කොවිඩ් මර්ධනයට අපේ ගත අපේ රජය ගත වැඩපිළිවෙල මේ වත්මන් යන ක්‍රමය ඔබතුමා මොන විදිහටද දකින්නේ? ඔබ දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරයාට තියෙන ප්‍රශංසා කොහොමද කියලා? එංගලන්තයේ අගමැතිවරයාට තියෙන ප්‍රශංසා මොන වගේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේක ඉතාලියට ඇඟිල්ල දික් කරොත් මේ රාජ්‍ය නායකයින්ට තියෙන පිළිගැනීම මොන වගේද කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන්? එතකොට අපේ රාජ්‍ය නායකයර තියෙන පිළිගැනීම කොහොමද? ඉතාලියේ වියට්නාමේ රාජ්‍ය නායකත්වයට තියෙන පිළිගැනීම කොහොමද? එතකොට අපි ගත්තොත් තවත් තියෙන චෙක්කොස්ලෝවේකියාව, ඊට පස්සේ ස්ලෝවේකියාව, ග්‍රීන්ලන්ඩ් මේ රාජ්‍ය නායකයන්ට තියෙන පිළිගැනීම කොහොමද? පැහැදිලිවම මේ කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමේදී නියම වේලාවට ඒ අවශ්‍ය තීන්දුව తీරන අරගෙන රජයන් ඒ රටක් විදිහට අරගෙන ගත තීන්දුව తీරන සුළු කොට තකන්න බෑ. ඒ නිසා ඔබ කිව්ව කාරණාවට මම පිවිසෙන්නේ එල ඒ කාරණාව කතා කරන්න පටන් ගන්නෙ රාජ්‍ය නායකත්වයේ ඉඳන් කරපු මේ මෙහෙයුම් වල දිරිගැන්වීම් වල මගපෙන්වීම් වල නායකත්වය සහ දායකත්වය මේ සියල්ලේ ලොකු වටිනාකමක් තියෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විතරක් අපේ ප්‍රජා සෞඛ්‍ය සේවයේ විතරක් අපේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විතරක් අපේ MOH මහතුරු PHI මහතුරු විතරක් අපේ වෛද්‍යවරු විතරක් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා රටක් විදිහට සිය රටේ පුරවැසියෝ ඉඳන් සියලුම දෙනා කරපු ලොකු කැපවීමක් ඒ සඳහා හම්බෙච්ච නායකත්වේ ගොඩක් වටිනවා. මේදි මම ඇත්තටම කියනවනම් මට මේ දේශපාලන වර්ණාවක් කිරීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. නමුත් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ අපේ ජනාධිපති කාර්යසාධක බලකාවලදී තීන්දුව తీරන හැම එකක්ම ගත්තේ කොවිඩ් මර්ධනය කරන්න විද්‍යාත්මක හා තාක්ෂණිකව වෛද්‍ය විද්‍යාව පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් කරන්න ඕනේ මොකද්ද කියලා අහලා ඒ නියමිත විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයේ ඔස්සේ ගිය හින්දා තමයි රෝගය පාලනය කරන්න පුළුවන් උනේ. දැන් ඔබ දන්නවා අපේ රටේ ගෙවල් වලට කණ්ඩ කැම යන ක්‍රමවේදයක් තිබුණා.
මුදල් ඔවුන්ගේ ගෙදරට යන ක්‍රමවේදයක් තිබුණා. ගාමසේක මහත්තයා ගිහිල්ලා සමෘද්ධි නිලධාරී මහත්තයා ගිහිල්ලා ගෙවල් වලට සල්ලි දුන්නා. එහෙම සුබසාධක කටයුතු ලෝකේ උනේ නැහැ. මේවත් වැදගත් වෙනවා මේ රෝගේ පාලනය කරන්න. ඒ මොකද ඔවුන්ගේ එළවලු ටික විකුණ ගන්න ක්‍රමවේදයක් තිබුණා. ඒ සඳහාත් කාර්යසාධක ක්‍රමවේදයක් තිබුණා. මම දන්නා එක කාර්යය ඉතාමත් හොඳින් කරේ බැසිල් රාජපක්ෂ මහත්තයා මෙහෙවි කියලා. මිනිස්සුන්ගේ සුබසාධනය ගැන හිතන්නේ නැතුව රටවල් වහද්දී අපේ රටේ එහෙම වැහුවේ නැහැ. මිනිසුන් යොදාගන්නේ මෙන් කොරෝනා වෛරසයට එන්නතක් අත්දා බැලීම ඔස්ට්‍රේලියාව ආරම්භ කර තිබෙනවා. නොවාවැක්ස් නාමයෙන් එන්නත අත්දා බැලීමට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 130 දෙනෙකු යොදාගැනෙනවා. එහි ප්‍රතිඵල ජූලි මාසයේදී අපේක්ෂා කරන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වන විට කොරෝනා වෛරසය සඳහා ලෝ පුරා එන්නත් 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 56,27,411 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 23,96,035ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 348,913ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති වසා දැමීමේ නීති සුදුසු අවස්ථාවට ප්‍රථමයෙන් ඉවත් කළ හොත් දෙවන වටේ වෛරස ව්‍යාප්තියක් ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. වෛද්‍ය මයිකල් රයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තවමත් වෛරස ව්‍යාප්තිය පවතින්නේ පළමු වටේ මැද භාගයේ බවයි. තවද මැලේරියා රෝගීන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය කොරෝනා ආසාදිතයන් වෙත ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කර තිබෙනවා. එම ඖෂධය කොරෝනා වෛරසය ආසාදනය වුවන්ට ලබා දීම මගින් රෝගීන්ගේ හදවත් රෝග උත්සන්න වීම සහ මරණයට පත්වීමේ ප්‍රවණතාව වැඩි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු ඇඟවීමද නොතකමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය ප්‍රවර්ධනය කිරීමේ නිරතව සිටිනවා. වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට තමන්ද මෙම ඖෂධය ලබා ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. වෛරසය ආසාදනය වූවන්ට හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය ලබා දීම කිසිසේත් නතර නොකරන බව බ්‍රසීල ජනාධිපති ජේ බොල්සනාරෝ පවසනවා. ගත වූ පැය 24ට පමණක් එලටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,051ක්. වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 375,000 ඉක්මවා තිබවයි වාර්තා වන්නේ. රුසියාවේ එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 174ක්. ගත වූ පැය 24ට රුසියාවේ ප්‍රාන්ත 85න් ආසාදිතයන් 8,915ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 360,000 ඉක්මවා තිබෙනවා. එංගලන්තයේ වසා දැමීමේ නීති තවදුරටත් ලිහිල් කරන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. ඒ අයටතේ ලබන මස 15 වනදා සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි සැල්ද විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. ජූලි පළමු වනදායින් පසු ස්පාඤ්ඤයට පැමිණෙන විදේශිකයන් දින 14ක් නිරෝධායනයට ලක්වීම අනවශ්‍ය බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරනවා. මෙවන විට එරටින් වාර්තා වන ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ එවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යයි දිනුමක් දෙන්නේ නම් සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් තමන් නිදහස් කරන බවට අලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය තමාට පැවසූ බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ මීට පෙර සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දීම වෙනුවෙන් තමාගේ ව්‍යාපාරයෙන් මාසකට රුපියල් මිලියන 500ක ආදායමක් මෙරටට රැගෙන අතර 4,500කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබා දුන් බව නිශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ කියා සිටියා. යහපාලන රජයපත් වී දින 10කට පසුව ගාල්ල වරාය පොලිසිය මගින් වරාය නැංගුරම්ලා තිබූ එවන්ට් ගාඩ් සමාගමට අයත් එම්වි මහනුවර පාවෙන අවිගබඩාව පරීක්ෂාවට ලක් කළා. ඒ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීති විරෝධී අවිගබඩාවක් පවත්වාගෙන යන බවට කරුණු වාර්තා කරමින් බවයි සේනාධිපති මහතා කොමිසම හමුවේ කියා සිටියේ. කෙසේ වුද ගාල්ල පොලිසිය එවන්ට් ගාඩ් නෞකාව පරීක්ෂා කිරීමට අදාළව අධිකරණයේ හමුවේ ගොනු කළ පළමු බී වාර්තාවට අදාළව වසර 5ක් ගතවන මේ මොහොත වන විටත්
කිසිඳු සැකකරුවෙකු නම් කර නොමැති බව නිශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කොමිසමට පෙන්වා දුන්නා. ගාල්ල ප්‍රදේශයේ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී. ගුණවර්ධන මහතා එවකට අමාත්‍යවරයෙකු සිටි රාජිත සේනාරත්න මහතා පෞද්ගලිකව හමු වී උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එවන්ට් ගාඩ් නෞකාව අභූත නෞකාවක් ලෙස හඳුන්වමින් තවත් බී වාර්තාවක් ගොනු කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියේ. තමන්ට විරුද්ධව දේශපාලන පළිගැනීමක් සිදු වූයේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යම් නඩු කටයුත්තකට අලලා සිරගත කිරීමට බව නිශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ තවදුරටත් ප්‍රකාශ කළා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වසිටි දිල්රුක්ෂි ඩයස් මහත්මිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යයි සඳහන් කර දියුරුමක් ලබා දෙන්නේ නම් සියලු නෛතික ක්‍රියාමාර්ග වලින් තමන් නිදහස් කරන්නේ යයි පැවසූ බවත් පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඩයස් මහත්මිය තමා අමතා සමාවෙල් වූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. දේශපාලන බලපෑම් මත තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නඩු පැවරූ බවද එය සඳහන් කළ බවයි එවන්ට් ගාඩ් සභාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. කොරෝනා හේතුවෙන් ගත වූ කාලය තුල ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 45ක පාඩුවක් සිදු ඇති බව සංස්ථාවේ වෘත්තීය සමිතිය නියෝජිතයන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ දියුණු කිරීම මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතු වලදී එක්ව කටයුතු කිරීමට අදහස හා යෝජනා ලබා ගැනීමේ අරමුණිනුයි සාකච්ඡාව පැවැත්වුණේ. සංස්ථාව නවීකරණය නොවීමෙන් එය දිගින් දිගටම පාඩු ලබන බව සාකච්ඡාවට එක්ව සිටි වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නා. පිරිපහදුව මගින් ඛනිජ තෙල් නිපදවන්නේ ජාතික අවශ්‍යතාවෙන් 30%ත් 35% අතර ප්‍රමාණයක්. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණීය වීමත් ඉන්ධන සහනාධාර ක්‍රියාත්මක කිරීමත් මීට බලපා ඇති බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ. පසුගිය වසරේ රුපියල් බිලියන 10.09ක පාඩුවක් ලැබූ සංස්ථාව පසුගිය මාස 3 තුල කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා. ඛනිජ තෙල් ගබඩා පර්යන්තය පසුගිය කාලය තුල වාර්ෂිකව රුපියල් බිලියනයක ලාභයක් ලබා ඇතත් කොවිඩ් තත්ත්වයේ හමුවේ එම පර්යන්තයද පාඩුවකට මුහුණ පා සිටින බව සාකච්ඡාවේදී හෙළිවුණා. මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවල නාස්තිය හා දූෂණය මෙන්ම ප්‍රමාදයන් වළක්වා ගැනීමෙන් රටට ඉහළ ආදායමක් ලබා දිය හැකි බවයි. ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි නිහාල් තල්දුව මහතා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණේ පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සේවා අවශ්‍යතාවය මතයි. ඒ මහතා මීට පෙර ඇල්පිටිය හා යාපනයේ කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ අධිශිෂ්‍යයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන නිහාල් තල්දුව මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බහුල නිලධාරියෙක්. සහල් හිඟයක් ඇති නැති බවට විවිධ කතා පැතිර යද්දී මහජන නියෝජිතයන්ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය මුඛයකදී මෙලෙස අදහස් පළ කළා. හාල් මාෆියාව අද කියනවා අපි හිර යනවා අපිට බෑව ගන්න දෙන්න කියලා. මුළු රටේ හාල් වලින් අතිවිශාල ප්‍රමාණයක් පුද්ගලයන් 5 දෙනෙක් පාලනය කරනවා. මාෆියාවේ කට්ටිය මේජර් ජෙනරාල් මහත්තයාට කතා කරන්නේ පුළුවන් නම් ඕන දෙයක් කරන්න. අපි හිරේ දාන්න අපිට දෙන්න බෑ. දැන් ආණ්ඩුව ලොකු අභියෝගයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට ගෝඨාභය මුණ දෙන්න ඕන. සාධාරණ කාලයක් දෙන්න ඕනේ නේ වුන්ට. අපි ඒ කට්ටියව ගිල්ලා නඩු දාලා එහෙම කරා නම් අනිත් පැත්තෙන් කියනවා උසාවියකට උනා කියයි. ඒ අයට යම් අවස්ථාවක් දුන්නේ නැහැ කට්ටියගේ ක්‍රියාවලිය කරන්නයි. ඒ ක්‍රියාවලිය පැහැදිලි ආරම්භයක් අපි දීලා තියෙනවා. මේ මහා පරිමාණයේ අයට අපි කියලා තියෙනවා මෙන්න මේකයි විය යුතු මිල මේ මිලට දෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් විකල්ප වලට යන්න ඕනේ කියලා ආවා. ඉතින් විකල්ප වලට යන්න ඕනේ කියලා ඊට පහුවෙන් තමයි විකල්ප කරන්න බෑනේ කට්ටියට සාධාරණ කාලයක් දෙන්න ඕනේ. යුද හමුදාවේ ඉහළ නිලධාරී මහත්මයා කිව්වා මාස 9කට සරිලන්න වී ගබඩාවල තියනවා කියලා. අනිත් පැත්තෙන් පාරිභෝගික අධිකාරියේ මහත්තුරු කියනවා අපි ගිහිල්ලා හෙව්වා මේ ගබඩාවල වී නෑ කියලා. කොහෙද එහෙනම් මේ වී ටික තියෙන්නේ? එතකොට ගමේ මිනිස්සුන්ගෙන් බයක් තියනවා නම් ඔව් වී නැති වෙයි කියලා. ඒ බය කාගෙත් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන ප්‍රමාණ
महापोलवे नतिमाट हाँ परिमाण वीमोल हिमियांगी एकाधिकारी कपेराटे दिएनो सहल व्यापारिको धनगांडों ने मेर रटा अदतीयन थाप्ती इसल्ला तमान लाभ උපයෝගු විදිහට මේ උපයන්න හොඳ නැහැ කියන අදහසවත් මේගොල්ලොන්ට ඇවිල්ලා නැහැ. මේ පක්ෂය වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, හිටපු ඇමතිවරු වෙන්න පුළුවන්, දේශපාලඥයන්ගේ සහෝදරයෝ වෙන්න පුළුවන්. අපිට තාරාතිරාම මොකද්ද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. කනගාටු වෙනවා, ඒ වගේම අප්‍රසාදි පළ කරනවා මේ ව්‍යාපාරේ මේ හසුරුවන විදිහ බලපුවම. මෝල් හිමියා කවුරුණත් කවන්නේ. මෝල් හිමියා මගේ තාත්තා වුණත් මම කියන්න තියෙන දේ කියන්නේ ඩග්වි සිම්සේන මහත්මයා කිව්වා මට පුළුවන් මාස 3ක් 4ක් කන්න දෙන්න කියලා. දැන් එහෙම කියපු එක්කෙනා දැන් කියනවා එහෙම දෙන්න බෑ මේ පාඩුයි කියලා හිටන්. ඉතින් එකපාර කියන්න ඕනේ මේ පාඩු නම් පාඩුයි කියලා. ආණ්ඩුවක් කැටියට කාගවත් ගව දන නැමෙන ආණ්ඩුවක් නෙවෙයි. අපි ওই මහා පරිමාණ සහල් නිෂ්පාදනය කරන හිමියන්ට කියලා පුළුවන් නම් නතර කරලා පෙන්වන්නද කියලා. ඒගොල්ලෝ නතර කරා කියලා මේ රටේ කිසි කෙනෙක් බඩගින්නේ තියන්න කටයුතු කරන්නේ නැහැ. රජයේ මගින් වී ආරං තියෙනවා. ඒ වගේම සහල් බවට පරිවර්තනය කළ හැටන් ජනතාවට ලබලා දෙන්න කටයුතු කරනවා. බැරිමතනක් වුණා රටින් හැරි ගහලා දෙනවා. ඒගොල්ලෝ ආණ්ඩුවට සම්බන්ධ නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව ඉන්නේ ජනතාවත් එක්ක. ජනාධිපතිතුමා ක්‍රියා කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. කවුරු හරි සහල් සමග සෙල්ලම් කරන්න හදනවා කියන්නේ ජනතාවගේ බඩගින්නක් සමග සෙල්ලම් කරන්න හදනවා. ඒ අයට ජනතාව නිසි පාඩම් ගන්නන්න ඉඩ තියෙනවා. අමතක කරන්න එපා ඒ අයගේ හාල් අපිට කණ්ඩෝණි වගේම ඒ හාල් විතරක් නෙවෙයි කන්න තියෙන්නේ. මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් මානුෂිකව සාල් මෝල් හිමියන් කටයුතු කරන්න සූදානම් නැත්නම් ඒ සාල් වර්ගය වර්ධනය කරන්න ජනතාව තීරණය කර මෝල් හිමියන්ට වෙන්නේ මොකද? මෝල් හිමියන්ගේ බැලුම් බෝලේ හුලන් නිකම්ම බහිනවා. ඒ නිසා මෝල් හිමියන් හින්දා ජනතාව කනවා නෙවෙයි ජනතාව නිසා මෝල් හිමියන් කාලා සුරසැප විඳිනවා කියන එක ඒ අය සිහියේ තබා ගත යුතුයි. කොරෝනා ආසාදිතයින් පිරිසක් රැගෙන යමින් තිබූ ගිලන් රථ හතරක් එකිනෙක ගැටී අනතුරට ලක් වුණා. කොරෝනා ආසාදිතයන් 24 දිනක මින්නේරිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිට හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථ හතරක් මෙසේ අනතුරට ලක් වුණා. ඉදිරියෙන් ගමන්ගත් ගිලන් රථයක් එක්වරම තිරංග ක්‍රියාත්මක කිරීමත් සමග පසුපසින් පැමිණි ගිලන් රථ තුනක් එම රථයේ ගැටී තිබෙනවා. කෙසේ වුවද අනතුරෙන් කොරෝනා ආසාදිතයන්ට හෝ වෙනත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.